Hello, කොහොමද ඔයාලට? ඉතින් අදත් ඔන්න මන් තවත් රසම රස රෙසිපි එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයාලා බිසි වෙලාවට නැත්නම් ඕනෑම හදිසි අවස්ථාවකදී ඉක්මනින්ම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම අද ගෙනාවේ. මේක උදේ හවස ඕනම වෙලාවක ඔයාලට හදාගන්න පුළුවන්. මේකේ නම තමයි ක්වික් නූඩල්ස් විත් චිකන් ඇන් එග්. හරි, අපි එහෙමනම් හදලා බලමු. හරි, මුලින්ම අපි භාජනයේ ලිපේ තියාගමු වතුර දාලා. වතුර හොඳින් උණු වූ පසු ලුණු ස්වල්පයක් දාමු. ඊළඟට කහ ස්වල්පයක් දාගමු. හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ අපි අපේ නූඩල්ස් ටික දාගමු. මම මේකට නූඩල්ස් ග්‍රෑම් 300ක් වගේ ගත්තා. අපේ ගෙදර අයට හරියන්න. හොඳින් තැම්බෙනතුරු මද ගින්න අපි පිසගමු. හොඳින් තැම්බුණු පසු අපි මේකේ වතුර ටික ඉවත් කරගමු. ඊට පස්සේ මේක එකට ඇලුණු ගතිය අඩු වෙන්නත් එක්ක අපි නෝමල් වතුරෙන් පොඩ්ඩක් 3-4 පාරක් සෝදගමු. හරි, අපි මේක දැන් පැත්තකින් තියලා අපව පෑන් එක ලිපේ තියාගන්න ඕනේ. ඒකට ඔයිල් ටික දාලා කුඩාවට කපාගත් සුදු ලුණු, බොම්බයි ලුණු, කරපිංචා එකතු කරන්න. යාන්තමට බැදීගෙන එනකොට අපි කැරට් ටිකයි ලීක්ස් ටිකයි ඒකට දාගමු. ඔයාලා කැමති නම් ගෝවා වුණත් මේකට දාන්න පුළුවන්. මම නම් දැම්මේ නැහැ. gedara kiyana dewal dala හදා ගන්න. ඊළඟට හොඳින් මික්ස් කරගන්න. මේක වඩාත්ම රසවත් වෙන්නේ sunflower oil හරි olive oil හරි දැම්මම. ඔයාලා ගාව ඒ දෙකම නැත්තම් හොඳ පිරිසිදු පොල් තෙල් මේකට use කරන්න. ඊළඟට අපි ලුණු ටිකක් add කරගමු. ඊළඟට 3-5 ස්වල්පයකුත් දාගමු. 3-5 දැම්මම ගොඩක් සුවඳයි. ඒ වගේම රසයි. කඩේ තියෙන සුප් කැටවලට වැඩිය ස්වභාවික කුළුබඩු අපේ ගෙදර තියෙන කුළුබඩු එකතු කරගන්න එක වඩාත් සුදුසුයි. කෘත්‍රිම රසකාරක වලට වැඩිය. ඊළඟට අපි කැලිමිරිස් ටිකක් දාගමු. මේක වඩාත් සැර කරගන්න ඕන නම් තව ටිකක් වැඩියෙන් කැලිමිරිස් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ රසපදමට. ඊළඟට අපි මේකට සීනි ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. එතකොට ඒක ස්වීට් චිලි රස වගේට සමාන රසයක් තමයි එන්නේ. හරියට කඩවල වලින් කනකොට වගේ රෙස්ටෝරන්ට් ස්ටයිල් එකට. ඊළඟට ටොමැටෝ සෝස් ටිකක් අපි මේකට ඇඩ් කරගමු. හොඳින් මික්ස් කරගන්න. හරි, දැන් ගොඩාක් දුරට අපි රෙඩි. ඊළඟට නූඩල්ස් ටික අපි මේකට දාලා හොඳට කලවම් කරගමු. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න, හරිම රසයි. ආයේ රෙස්ටෝරන්ට් වලට යන්න ඕනෙත් නැහැ. ගෙදරදිම අපිට රසට හදාගන්න පුළුවන් රෙස්ටෝරන්ට් ස්ටයිල් එකටම. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා ඔයාලගේ අයිඩියාස් අපිට කියන්න. අපේ channel එකට තාම subscribe කරලා නැත්නම් දැන්ම උඩ තියෙන red bell icon එක click කරලා subscribe කරන්න. ඒ වගේම අපේ videos වලට like කරන්න, comment කරන්න, share කරන්න, අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් මේ තියෙන අපේ noodles එක දෙට mix වෙලා තියෙනවා දැන්. මම මේකට chicken එක හදාගත්තේ වෙනම. ඉතින් ඔයාලට චිකන් හදන විදිය දැනගන්න ඕන නම් අපේ වීඩියෝස් තියෙනවා, channel එකට ගිහිල්ලා බලන්න. අපි ඉස්සරහටත් තව වීඩියෝ එකක් අරන් එනවා චිකන් හදන විදි ගැන. ඒකත් බලන්න ඉස්සරහට. හරි, අවසාන වශයෙන් අපි බිත්තරය තියාගමු චිකන් එක.
මේ තියෙන මං හදාගත්තු චිකන් කරි එක අපි ඒකත් බෙදාගමු. හරිම සුවඳයි, හරිම රසයි. ඔයාලත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න එහෙමනම්. ඉතින් මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු. එහෙමනම් සුබ දවසක්.